ශ්‍රී ලංකාවේ තිබුණු නිදහස් කුසලාන තරගාවලියේ අවසාන තරගය ගැන තාමත් කතා වෙන්නේ ඒ තරගයේ තිබුණු අපූරු උණුසුම නිසා. තරගයේ වීරයා වුණේ ඉන්දියානු නිමේ අංක 7 පිතිකරුව විදියට ආපු දිනේෂ් කාර්තික්. කාර්තික් එදා තරගයේ පිටියට එන්න කලින් රෝහිත් ශර්ම එක පොඩක් තරහ වෙලා හිටියා කියලා රෝහිත් ශර්ම කියලා තිබුණා. එහෙන් වෙලා තියෙන පිතිකරන ලයිස්තුවේ කාර්තික්ට පසුපසසුණක් ලැබුණකලු. මම දැවි ගියාට පස්සේ බංකුවේ ඉඳ ගන්නා විට දිනේෂ් හිටියේ ඒතරම් සතුටකින් නොවේ. ඒකට හේතුව එයා පිතිකරුවෙක් ඉදේ ලයිස්තුවේ පහළට තල්ලු කිරීම. හැබැයි කාර්තික් ඕන වෙලාවෙ පිටියට යවන්න තමයි එහෙම කළේ කියලා දැන් ඉන්දියා කණ්ඩායමේ නායකයා වගේම මුම්බයි ඉන්දියා කණ්ඩායමේ එකට ක්‍රීඩා කරපු යාළුවා වුණු රෝහිත් ශර්ම කියලා තිබුණා. ඒත් මට එයාගේ සේවය ඕන කළේ අවසන් ඕවර 4 කියලා මම එයාට කිව්වා. ඔබට තියෙන දක්ෂතා අනුව ඔබ මේ තරගයේ අප වෙනුවෙන් අවසන් කළ යුතුයි කියලාත් මම කිව්වා. මා දැවි ගියාට පස්සේ කාර්තික් පිටියට නොයේ වූ හේතුව ඒකයි. එයා මුලින් එකට අකමැති වුණත් එයා තරගයේ අවසන් කළ ආකාරය ගැන දැන් සතුටු වෙනවා ඇති. ඉන්දියාව තරගයේ අන්තිම ටික පීඩනය තමන්ගේ පැත්තට අරගෙන කරවටක් ගෙලුණු ඉනුම තමයි කාර්තික් ගොඩ දැම්මේ. එයාගේ පොතේ තියෙන පහර ගැන මම හොඳින් දන්නවා. තරගයක අවසන් කොටසේදී ඒව බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒ කොටසේදී කවය ඇතුළේ සිටින එක ක්‍රීඩකයෙකු පමණයි. ඒක ෆයින් ලෙග් නැතිනම් මිඩ් ඕෆ් එහෙම නැතිනම් ෂෝට් තර්ඩ් මෑන් වගේ ස්ථානවල. ඒ වගේ වෙලාවකදී මොකක් හරි හිතුවක්කාර පහරක් රුබෙල් හුසෙන්ට ගැහුවා වගේ එයාට ගහන්නට පුළුවන්. Taman හිතපු විදිහට බංග්ලාදේශ පන්දු යවන්න යොදාගත්තේ නැති වුණත් තරගේ දිනන්න පුළුවන් වුණාට පස්සේ ඉන්දියා නායකයා කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම හිතුවේ 18 සහ 20 වෙනි ඕවර යවන්න මුස්ටෆිසූර් එයි කියලා. එයාගේ ඕෆ් කටස් පන්දු වලට මුහුණ දෙන්නට අපිට පළපුරුදු කෙනෙක් ඕනෑ කළා. ඒ වගේ වෙලාවකදී දිනේෂ් කාර්තික් කියන්නේ හොඳ තේරීමක්. එදා අවසාන පන්දුවට 6ක් ගහනකම් ඉන්දියාවේ විතරක් නොවේ ලංකාවේ ප්‍රේක්ෂකයනුත් බලාගෙන හිටියේ පොදු සතුරා වුණු බංග්ලාදේශය පරාජය කරන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ක්‍රිකට් වලට කැමති ඔයගේ යහළුවන්ට බලන්න share කරන්න තමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේ තින් ඔයාට සුබ දවසක්.